මෙතින් 2022 මාර්තු මාසයේ දෙවැනිදා මම කොරියාවට එන දවස. ඇවිල්ලා දැන් අවුරුද්දක්. ඉතින් අවුරුද්දකට පස්සේ හිතුණා වැකේෂන් එකකින් එන්න ඕනි කියලා. ලංකාවට යන්න ඕනි කියලා ඉල්ලුවා මම. වැකේෂන් එක දුන්නා ඉතින්. ටිකට් එක ලෑස්ති කරගත්තා. ස්කයිලයින් එකෙන් පුළුවන්, E9 app එකෙන් පුළුවන් ටිකට් එක ගන්න. ශ්‍රී ලංකන් එයාලයින් පුළුවන්, එහෙම නැත්නම් මැලේසියාන් හරහා යන්න පුළුවන්. මැලේසියාන් හරහා යනවා නම් පොඩ්ඩක් ඉතින් ඩිලේ වෙනවා. මේක ඇත්තට ආසාවට යන ගමනක්. දැන් ටැක්සිය එනවා කිව්වා. තව යාළුවෝ දෙන්නෙකුත් එනවා. ඒ දෙන්නත් එක තමයි ඉන්නේ. පාස්පෝට් එකයි මේ ටිකයි ඔක්කොම හරි ඔක්කොම ලෑස්ති. එන අපි ටැක්සියට ගිහින් හම්බෙමු. ටැක්සිය කාව අපි බඩු ටික බටව ගත්තා. අපි එන්නේ ලෑස්තිය. මේක ස්පෙෂල් එයාපෝට් ටැක්සි එකක්. ඇයි වටපිටේ ලස්සනක් බලාගෙන එයාපෝට් එක හරහා තමයි එන්නේ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනවා. ඉන්චොන් කියන්නේ පොඩ්ඩක් දූපතක් වගේ ප්ලේස් එකක්. අපි කැලණිපාල මහරහා යන්න ඕන. ඒකමාර පිටර කාලය ටැක්සි ගන්න අපිට එයාපෝට් එකට එන්න ගියා වෙලාව. මෙන්න මෙතැනදී අපිට අසාධාරණයක් වෙනවා. ටැක්සි රියදුරු මහත්තයා ගැතින් එක්කෝ මේ සල්ලිය බිම වැටෙනවා මාන්නිකක කොලයක්. මේක දැක්ක අපි වීඩියෝ එක එඩිට් කරා. එනන් තේරුවන් තරණයි අනමකටත් විදලා අසවා ඈ අසවා එයාපෝට් එක ඇතුළට ආවා. ලයිට් ගේලා ආසන ඇතුළට එන්න ඕනි. ඒ බෑගේ බඩු ටික කිරලා බලා ගන්න ඕනි. ටිකට් එක හදා ගන්න ඕනි. ඊට පස්සේ පොඩ්ඩ ඩියුටි ෆ්‍රී එකේ කරගෙනත් ඕනි. අතේ තිබිච්ච සල්ලි ටික ඩොලර්ස් වලට මාරු කරගත්තා. අපිට ඩියුටි ෆ්‍රී එකෙන් හරි බඩු ගන්න ඩොලර්ස් වලින් තියෙන ඕන නිසා. අන්න ඕන දැන් මොනවා හරි බරි කියලා. ඇත්තටම ගොඩක් ලස්සනයි ඇතුලේ. ගොඩක් ඉල් තියෙනවා. අපිට ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්. වයර්ලස් ෆෝන්, වයර්ලස් චාර්ජ්. ඉන්න ටයිම් එකේ චෙක් ඉන් වෙන්න කලින් ටිකක් වෙලා තියෙන නිසා පොඩ්ඩක් ඇවිද්දා. කන්න දෙයක් වගේ ලොකු දෙයක් නෑ. මොකද රෑ වෙලා ගොඩක් රෑනේ. ටොප් එක වෙයිට බස්. අපි තමයි එතනින් අන්තිම කස්ටමර්ස්ලා. මගේ ඇති නැටිච්ච බෝතලේ ඇන්ටිගෙන ක්ලීන් කරා.
අපේ ෆ්ලයිට් එක තියෙන වෙලාව බලාගත්ත පොඩ්ඩක් ඩිලේ වෙනවා කියලා ආයේ දැන් ඉන්න. ඉතින් මම අපිට මෙතනදී කලින් ඇතුළට යන කලින් බාර චෙක් කරගන්න පුළුවන්. මේ උඩින් බාර යටින් විස වැටෙන්නේ. පොඩ්ඩක් බාර එහෙම යනවා ඉතින් කිලෝ එකක් දෙකක්. අපේ ආයේ කිලෝ එක දෙකට වඩා වැඩි චෙක් ඉන් වෙන ටයිම් එක. ගොඩක් සෙනග ලංකාවේ කට්ටිය ලංකාවට එන කට්ටිය තමයි ඉන්නේ ගොඩක් අය. බාර වැඩි බෑග් දෙක තුනකුත් තිබුණා අපේ. බෑග් ටික දැන් චෙක් ඉන් වෙලා එනකන් අපි පොඩ්ඩක් ඉන්න ඕනි. අරුවන් බැටරි ලයිටර් වගේ දේවල් තියෙනවා නම් පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම අවුලක් නැත්තම් අපිට බෑග් එක ගත්ත කියලා දෙනවා. ඉතින් ටිකට් එකත් ඉෂූ කරගත්තා. සාර්ථක චෙක් ඉන් වෙලා අපි යන අතුලට අපිට මේ රෑ 11යි 40 වගේ ෆ්ලයිට් එක පිටත් වෙනවා. ඊට පස්සේ ලංකාවේ කටුනායකට උදේ 4යි ගන්නත් අපි ඩියුටි ෆ්‍රී එක පැත්තේ පොඩ්ඩක් වැඩිපුර ඇවිදින්න හිතුවා. මොන හරි තෝරලා තව දේවල් ටිකක් ගිනියන්න පුළුවන් ටිකක් ගන්න. මේ සිගරට් පැකට් එක තුනක් යාළුවන්ට බොන්න දෙයක් අරගෙන යන්න ඕනි. දවන් තියෙනවා. ලංකා ඩියුටි එකෙන් ගන්න පුළුවන් වුණත් කට්ටිලා රට බලු අපි අන්තිම ප්ලේස් එකට ආවා ඉතින් ගේට් එක ළඟට. අපි ඒක කියන්න එයා ආවා. මම හිතන පරක්කුව දෙන මෙයා ඉන්න පරක්කු වෙච්ච එක වගේ. ලංකාවට යන විදේශිකයන් ඊට පස්සේ ලංකාව හරහා ඉන්දියාවට යන අය එක්කම ලංකාවට යන වැකේෂන් යන අපේ වීසා කාලය ඉවරලා යන ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. ඒකට වැඩි ලේට් වුණා. මෙහෙට එන්න දකලන වගේම තමයි ලංකාවට කවද්ද එන්නේ කියලා ඇඟිලි ගැනගෙන ඉන්නේ. පුංචි අවුරුද්දක වගේ කාලෙක ඉඳන් ලංකාවට එන්න හම්බ වෙච්ච එකත් සන්තෝසයි. තවමත් කොරියන් ඒරියා එකේ ඉන්නේ. අපිට ෆ්ලයිට් එක උස්සලා චූටි වෙලාවකින් කෑම එක හම්බුණා. රෑ කෑම එක බඩගින්න ඉන්න ගොඩක් ලංකා විදිහ කෑම එකක් හම්බුවේ කියලා හිතුවට කොරියන් ජාතිය කෑම එකක්ම තමයි හම්බුනේ.
ලංකාවට කිට්ටු වෙනකොට අපිට උදේ කෑම එකක් හම්බුණා ලොකු වෙලාවක ගුවන් ගමනක් ටිකක් ඇඟට අමාරුයි පුදු නිදහස දැනෙන ලංකාවට ආවට පස්සේ ඔන්න ඉතින් ලංකාවට කොට බැස්සා නෑ කියලා අවුරුද්දකට පස්සේ අම්මා තාත්තා බලන්න යන්න යාළුව ඇවිල්ලා ඉතින් දැන් මාව ගන්න දැන් තමයි ඇත්තටම කැලණි පාලම උඩින් යන්නේ රයිට් එන වීඩියෝ එක අදට ඉවරයි නිවාඩුවේ කරන්න පුළුවන් දේවල් ටික එක වීඩියෝස් ටික අරගෙන එන්න ජයවයන ගොඩක් වීඩියෝස් අඩු වුණා මගේ අතින් නැති වුණා ඒකට සමාව ඉල්ලනවා අපි වීඩියෝ එකකින් හම්බෙමු